හායාලුනේ වල්කම් බෑක් අදමං ඔයාලට අර්ගෙනාවේ වෙනස්මබීඩියෝවක්. මේවීඩියෝ බලන ඔබ පාසල් යන කෙනෙක් රැකිාවක් කරන පුද්ගලෙක් නැත්නම් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුව. ඔබේ ජීවිතයේ කවදාහෝ දවසක් මේ ප්‍රශ්නය කවුරුහරි අහල ඇති. එම ප්‍රශ්නය තමයි බොලින්ම බිහිවනේ කුකු ලද එහෙම නැත්නම් බිත්තරේද. ඉතින් මේ ප්‍රශ්නය ඔයාඔවුල් කරවල ඇති. මේ ප්‍රශ්යයට ඔබ පිළතුරත් දුන්නත් ඒයට විරුද්ධව තව පිළතුරක්මතු වෙනවා. ප්‍රශන බෙන් ොයිතර ලකබදධමතෙක් ඇහෝොත් මේ ඩියෝ නැැබීමෙන් පස්සු ඔබට ඇස්වාහගෙන පහසුවෙන්ව පිළිතුරදීමට හැකියඇතිබෙනවා. ඉතින්න ීඩෝට ෑමටකල ඔබ ැනල අලුත්නම් ැනල සබස්ක්‍රප් කරන්න ඒගේ බෙල්යිරන ත්ලික් කරන්න එතකොටම න්ද ෙල්ිම් පරමන්් ඩියස් බ ගාඩ ග ගන්නීම ැකව තිවෙන්නේ. කුකුලෙක් ිවීමට බිත්තරයක් අවශ්‍යයි ඒවාගේම බිත්තරයක් දැමීමට කුකුලෙක් අවශයයි. ඇත්තවශයෙන් කිව්ොත් කුලාට විතරන්නව. ත්තරදාන ඕනම සත්වෙකුට මේ ප්‍රශ්නය යොම කරන්න පුළුවන්. හැමෝමෙන් අහන්නේ බිත්තරේද මුලින් ිහුුණේ නැත්නම් කුකුලද කියලා නමුත් කුකුලද බිහි වුණේ නැත්නම් කුකුලගේ බිත්තරේද කියලා ඔබෙන් කවුරුවත්ම අහල නැතු ඇති. මේ ප්‍රශ්නය අහන විදියම් වැරදි. ඇත්තවශයෙන්ම මේ ප්‍රශ්නය කුකුලද ආාවේ නැත්නම් කුකුලගේ බිත්තරේද කියල ඇස ජසිතුයි. ඉතින් ඔබ ච්චර වෙලා බලන්න ඉන්න ප්‍රශ්යට පිළිතුරවන්නේ බිත්තරේය. ඉතින් මම මේ විද්‍යාත්මකව පැදිලි කරන්න. කල තරන්න ොවේ කැස්බෑවන්, කරුමීන් මාලුවන් ඒවගේම කුරුල්ලනුත් බිත්තර දානවා. හරි දැන් අපි කුකුලා ගැන කතාකළොත් අදබි දකින කොකුලාගේ පරිනාමය සිද වන්නේ ආසියාතික රටවල් වල ජීවත්වන රෙඩ් ජංගල් ෆෝල්ගෙන්ිය. විද්‍යාත්මක ශක්ෂි වලට අනුව මේ වසර දහදාහකට පෙරේය. වසර මිලියන ගණනාවකට පෙරසිටම මෙම බිත්තර තිබිල තිෙනනවා. ඇත්තවශයෙන්ම මෙම බිත්තර ගෙම්බන් කටුස්සන් කැස්බෑවන් කුරල්ලන්ානේවා. ඒවගේ මෙම බිත්තර තෙතුමනය සහිත පරිසරවලට පමණයි වරොත්තු දීලා තිබෙන්නේ. ඉතින් මෙයින් අපට පැහැදිලි වන්නේ සත්ව පරිනාමය මුල් අවදිය ජලජ පරිසරවල සිද වූ බවයි. හරි දැන් අපි මේක බස්සෙ බිහුණන ඇම්නියටික් බිත්තර වර්ගේ ගැනගතා කරමු. ඇම්ියටික් බිත්තරවලට වියලි කලාපොල්ට පවා ජීවත්වීමේ හැකයාව තිබෙනවා ඒ නිසා ඩයිනෝසඩයන් බිහීමත් මේ එක හේතුවක් වෙලා තිබෙනවා. ඉතින් මේ දේවල් එක් සසඳල බලද්දී විද්‍යානය පවසන්නේ කුකුලන්ගේ පරිනාමය බිහිවන්නේ මීට අවුරුදු දොළොස්දාහකට කලින්ය ඇත්තවශයෙන්ම විද්‍යාත්නයීන් පවසන්නේ වසර දොළොස්දාහකට කලින් කුකුලා බිහි වුණ. නමුත් පසර මිලියන තුන්සීකට පෙර බිත්තරය බිහිවුණු බවයි. මේ කුකුලාගේ පරිනාමය සිද වන්නේ ජානමය විකෘතියකින්. ඒ කියන්නේ කුකුලන්න ඕන ජීවින් දෙදිනෙකු එකට එකද වෙද දියනන්නේ විරෘතියයක් වෙලා. ලෝකයේ පලමු කොකුලාගේ බිත්තරයේ බිහි වෙනවා. තව පැහදිලි කොත් කොකුලාගේ බිත්තරය බිහිවී ඇත්තේ වෙනත් ජීවින්දිනක ගිය. ඒවගේ එම හැදුණු කලේ වෙනස් පීම් වැඩ භා්නය වෙලා මේ ලෝකයට පලමු කුකුලා බිහි වෙනවා. ඉතින් දැන් ඉන්න කොහුලාගේ පරිනාමය බිහිවුණ මෙයාකාරයනි. ඉතින් මේ විඩියෝ ඔමතිලින් අවසන් මෙතක් නැරඹෝබට ස්තුූතියි, මේ විඩියෝඩ ඔබ කැමතින ලයි කරන්න කොමන් කරන්න යාලුන්ටත් සයා කරන්න. මේ ගේ ෙල් ම ඩිය බක් ගාවටමගෙන්වා ගැනීමර නම් චලය සබස්කරයිප කන්න වීම ෙල්ලයින්නන එකත් ්‍රලීක් කන්න. එහෙෙනනම් අප ඉතවත්තලොත් වීඩියෝහකින් හම්ුවේෙමූ ඇතකංවායාලට බයි බයි.